සුබෝදෑසනත් තෙරුවන් සරණයි. අදත් ධර්ම දේශනාව අනිත්‍ය ඇතිවන්නේ කෙසේද? මොකද මේ අනිත්‍ය කියලා කියන්නේ අර්ථකථනය ගොඩාක්, ඒක ගැන පැටලිල්ලක් තියෙනවා. අනිත්‍ය සංඥා කියලා සංඥා ගොඩක් තියෙනවා. හොඳට මතක තියාගන්න, අනිත්‍ය කියලා කියන්නේ පාවෙන දෙයක්. හරි පුදුමයි, පාවෙන දෙයක් වුහම් පාවෙන දෙයක් කියන වචනේ පාවෙනවා කියන දෙයක් කියලා දැම්මුත් නැවත අනිත්‍ය ස්වභාවය තුල දෙයක් තියෙනවා. මේ අනිත්‍ය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න, ප්‍රඥාවට හසු නොවන, ප්‍රඥාවේ දැක්මකට එහා ගිය සියුම් ගැඹුරු, ඉතාමත්ම සියුම් පාවෙන පුළුන් වගේ සැහැල්ලු මං ඔබගේ හිතට කර දැනෙන විදිය අර්ථකථනය කරන්නේ. අවබෝධයක්, ප්‍රඥාවක්, ඥානයක් තමයි මේ අනිත්‍ය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න, අනිත්‍ය විස්තර කරන්නම් තව ටිකක් කොහොමද ඒ තැනට එන්නේ කියලා. එතකොට අනිත්‍ය කීයක් තියෙනවද? අනිත්‍ය සංඥා, අනත්ත සංඥා, ආදීනව සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බේ සංඛාරා අනිත්‍ය සංඥා එකයි තියෙන්නේ. අනිත්‍ය ලෝකේ සංඥා තියෙන්නේ කැටි කරගත් එක තැනකයි තියෙන්නේ. කොහෙද අනිත්‍ය සංඥාව තියෙන්නේ? මම මේ හඬපටිය සාරාංශගත කරලා ඊට පස්සේ හැකී වෙලාව තිබුණොත් මම මේක එක්ස්පෑන්ඩ් කරලා දෙන්නම්. එකකින් නම් මං හිතන්නේ බැරි වෙයි, ටිකක් අපහසුයි කට්ටියට. මේක ආච්චිසියලට තේරෙන්නේ නැහැ, වයසකයට තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ ප්‍රඥාවන්ත අයට. අපේ විවාහරේ අපි කිව්වොත් ගොඩාක් උගත් අයට කියලා, educated people. කනගාටුයි එහෙම කියන්නේ. ඒ නිසා ආච්චිසියට, වයසක උදවියට මේක තේරුම් ගන්න බොහෝ අපහසුයි. මේ අනිත්‍ය කියන දේ මේක කම්පණය වීමක් වෙනවා. එතවද මන්දා පොඩක් හදන්න උත්සාහයක් දෙන්නම්. එළ වීඩියෝ එක කම්පණය වෙනවා ගහලා තියෙන තැන. පාරට දාගන්න ඉස්සෙල්ලා අපි මේක හදාගමු. පොඩ්ඩක් කම්පණය වුණත් හඩ කම්පණය වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. මං කිව්වා කොටසක් ඉදියට දැම්ම නෙමෙයි, තේරුම් ගන්න අමාරුයි මේක. අනිත්‍ය ස්වභාවය තේරුම් යන ස්වභාවයකින් තමයි අනිත්‍ය භාවනාව කියලා කරන්නේ. ආගෂ්ඨාංගික මාර්ගය තුල ඉන්නේ තේරුම් යන ස්වභාවයකට. ඒ කියන්නේ තේරුම් වෙනවා ඒ මගවල් වල හිටියා. හැබැයි පස්සෙන් හඹාගෙන ගිහින් තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කියන්නේ. ක්‍රම ගොඩාක් තියෙනවා මට. හැබැයි මේ හැම ක්‍රමයක්ම මෙන්න මේ ක්‍රමයට තමයි අන්තිමට වැටෙන්නේ. ඒකයි මම ඔළුවට ගන්න ක්‍රමයක්. උගත් අයට, දැනුමක් තියෙන අයට, විද්‍යාව, වාණිජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, ඇත්තටම අපි සමාජයේ ප්‍රභූයයි මොලෙන් කල්පනා කරන්න පුළුවන් අය, සුඤ්ඤාගාරගතෝවා කියලා පැත්තකට ගහක් යටට ගින් නුවණින් කල්පනා කරන්න පුළුවන් ආයත මේ අනිත්‍ය ස්වභාවය තේරෙනවා. ඔබත් උත්සාහ කරලා බලන්න, බැන්නට වැඩක් නෑ. ඉතින් මට උදේ පාන්දරන්න අරූපණ කියනවා හැමදාම කියලා බණින අය ඉන්නවා. එහෙම හිතේ ඇති වෙච්ච අය ඉන්නවා. මෝග පුරුෂයෝ ඉන්නවා. මේ සසරේ අපි ආවටම ඉන්නවා මෝග පුරුෂයෝ. කියන්නේ මෝඩ මිනිස්සු කියන මෝඩ මිනිස්සු. මෝඩ මිනිස්සු අනිත්‍ය කියන දේ දන්නේ නැහැ. මෝඩ මිනිස්සුන් සිතක නිවීම කියන දේ හඳුනන්නේ නැහැ. මෝඩ මිනිස්සු සතුට කියන දේ හඳුනන්නේත් නැහැ. මේ මිනිස්සු සතුට කියලා හඳුනන්නේ තණ්හාවෙන්ම යන ගමන. තණ්හාව තුළමයි ඒගොල්ලෝ සතුට අර කිව්වේ. තණ්හාව තුළ තියෙන සතුට ඒගොල්ලෝ දන්නේ ඉච්චරයි. තණ්හාව නිරෝධ කරලා සතුටක් ලෝකේ පවතිනවා. ඒ සතුට සදාකල්. ඒ සතුට දකින්න පුළුවන් අනිත්‍ය ස්වභාවය මං කිව්ව ආකාරයට දැක්ක කෙනෙකුට විතරයි. අනිත්‍ය කියන දේ කොහින් දෙන්නේ? අනිත්‍ය තියෙන්නේ එකයි ලෝකේ. අපි විවිධ ස්වරූපවලින් අනිත්‍ය තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත්
සාරාංශ ගත කරලා මේක හට ගන්න විදිය මේක ඇති වෙන විදිය මං ඉදිරියේ විස්තර කරන්නම්. මේ හඬපටිය ගැඹුරු වූ අභිධර්ම දේශනාවක් ඔස්සේ වැටී තියෙන්නේ. අනිත්‍ය එන්නේ හදවත්තු රූපය හරහා. එකයි හදවත්තු රූපය හරහා. අනිත්‍ය හදවත්තු රූපය කියන්නේ රූපයක්ද නැහැ. හද මෙන්න මෙතන මේ හරියේ ලේ ධාරාව ඇසුරු කරමින් පවතින නාමත් නොවන රූපත් නොවන ස්වභාවයක් තුළින් තමයි මේ නිත්‍ය සංඥාව හවුෙන්නේ. නිත්‍ය සංඥා එකයි තියෙන ලෝකයේ අනිත්‍ය සංඥාව. මේ යථාර්ථය තේරුණ කෙනෙකුට මේ ලොජික් එක තේරුණ කෙනෙක් පළවෙනි පාර සෝතාපන්න වෙනවා. පළවෙනි පාරම මාර්ග සිතකටපත් වෙනවා. මාර්ගය ඔස්සේ ශුන්්‍යතාවයක් ගොඩනගනවා. එයා එකපාරක් අනිත්‍ය ස්වභාවය දකිනවා. කොහෙන්ද අනිත්‍ය එන්නේ? හදවත්තු රූපය අපි කියනවා නම් නොතේරෙනකම්. හදවත්තු රූපය නොතේරෙනකම් මේ ලෝකයේ අපිව සිත ගොඩනගමින් භාවය තුළ අපිව ගෙනියන්නේ මේ හදවත්තු රූපය. හදවත්තු රූපයට සහයෝගය දෙනවා ජීවිත ඉන්ද්‍රී රූපය. ජීවිත ඉන්ද්‍රී රූපයට සහයෝගය දෙනවා ජීවිත රූපය කියලා කියනවා. ජීවිත ඉන්ද්‍රී රූපය ජීවිත ඉන්ද්‍රී රූපයේ පැවැත්මට සහයෝගය දෙනවා ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ චෛතසිකයක් කාර්ත දක්වන්න වෙනවා කොහොමද වෙන. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ ජීවිත ඉන්ද්‍රියක් පෙර නොතිබී හටගන්න ස්වභාවයක්. පෙර නොතිබීමයි ජීවිත ඉන්ද්‍රියක් හටගන්නේ. අපිට තේරෙන්නේ ජීවිත ඉන්ද්‍රිය තුල චෛතසිකය තුල අපගේ සංසාරයේ ගමන ලියලා තියෙනවා. එහෙම ලිව්වොත් හරි නිත්‍යයි කියලා ගන්න එපා. මේ ලෝකේ කිසි දෙයක් නිත්‍ය නෑ. හේතුඵල ධමකින් සබ්බේ සංස්කාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනින් විඳති දුක්ඛේ සමකෝ විසුද්ධිය සබ්බේ සංඛාරා අනත්තා යදා පඤ්ඤාය පස්සති අතනි පින්දිත දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සබ්බේ දුක්ඛානත්තා අනත්තා සබ්බේ දුක්ඛානත්තා කියන්නේ මතකයේ කියන දේ හොඳට මතක තියාගන්න. අත්ත අනත්ත කියන ස්වභාවයෙන් හඳුන්වන්නේ මතකයේ කියන දේ. මතකයේ ජීවිත ඉන්ද්‍රිය තුල ගබඩා වෙනවා සැකසෙනකොට මතුවෙන ස්වභාවයක් තියෙනවා අත්ත අනත්ත කියන ස්වභාවය. මතකය කියන දේ ජීවිත ඉන්ද්‍රිය අපේ භවගමන ඒ තුළ ලියා තියෙනවා කියලා කිව්වා. ආචිසියා නැවතත් අහගෙන ඉන්නව නම් බඩලෝ ගන්න එපා. ගබඩා කරගෙන නිත්‍ය දේවල් නෑ ජීවිත ඉන්ද්‍රිය තුළ. සැකසෙනකොට උපවත් කරලා එළියට දාන ස්වභාවය ජීවිත ඉන්ද්‍රිය තුළ තියෙන. ජීවිත ඉන්ද්‍රිය චෛතසිකයට ආධාර වෙන ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා එකක් හදා ගන්නවා. ඕවා ඉදිරියේ කොහොමද ගොඩනැගෙන්නේ කියලා දීර්ඝ විස්තරයක් අභිධර්මය තුළින් විස්තර කරන්න වෙනවා. ජීවිත ඉන්ද්‍රිය සහ ජීවිත ඉන්ද්‍රිය රූපය කොහෙද ගොඩනැගෙන්නේ කිව්වොත් හදවත්තුව තුළ. හදවත්තුව ඇසුරු කරමින් හදවත්තුව. එතකොට නිත්‍ය ස්වභාවය අල්ලන්නේ අපි කොහෙද? හදවත්තු රූපේ. ඒ නිත්‍ය ස්වභාවය අල්ලන හදවත්තු රූපේ නොදන්නකම, නාමත රූපත කියලා නොදන්නකම ඒක අපිව මේ භව ගමනේ ගෙනියනවා. ගැඹුරුයි කියලා කියන්නේ නැහැ මං අභිධර්ම දේශනාව ස්මාර්ට් අයට. මේක ලොජික් එකක්. මේක අපිට අල්ල ගන්න පුළුවන්. කොච්චර පව කරත් කොච්චර පින් කරත් ඔළුවටම ගහන ක්‍රමයක් මේක. මේ අනිත්‍ය ස්වභාවය ඇතුලේ තියෙන්නේ මේකට බාධා කරන දෙයක් තමයි මතකය කියන දේ. මතකය එන ගහච්ච මතකය. දැන් මතකය කියන දේ තමයි ඔය අනුව්‍යංජන කේක කඩන්නේ ප්‍රපංච ප්‍රොලිෆරේෂන්. ඔය කියන කතාව ඔය හැම තැනම තියෙන්නේ මතකය කියන ස්වභාවය. දැන් අමතකද එහෙම කිව්වේ නෑ බුදුහාම. මතකය දාන්න ඕනේ අනිත්‍ය සංඥාවත් එක්ක ප්‍රඥාවට. එකයි ක්‍රමය. අනිත්‍ය කියලා ලෝකේ පවතින්නේ එකයි. අනිත්‍ය කියන්නේ මෙන්න මේ විදිහට ගත්තොත් අනිත්‍ය ලෙස. දැන් අපි දැකලා තියෙනවා
අර පාටිස් වල තියෙනවනේ ලස්සනට කැරකෙන මොනවද ඒකට කියන්නේ බල්බ් වගේ ඒවා පාට 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 විහිදෙන්නේ. රැට දැම්මහම කොල්ලු ටික කෙල්ලු ටික එකතු වෙලා නටන්නේ. හොඳට බලන්න එක. හොඳට තේරුම් ගන්න මේ උදාහරණය මම කියන දේ. එක වෙලාවකට කොළ පාට බල්බ් එක ඇහැවෙනවා. එක වෙලාවකට රතු පාට බල්බ් එක කන වෙනවා. එක වෙලාවකට ශාරීරියට කහ පාට වෙනවා. කවුද මේ ආලෝකය ප්‍රක්ෂේපණය කරන්නේ? ආලෝකේ යවන්නේ ලොජික් එකක්. මේක හොඳට මතක තියාගන්න. මේක තේරුම් ගත්තොත් ඔබ අනිත්‍ය සංඥාව දකිනවා. ඔබ සෝතාපන්න වෙනවා. ඊටත් වැඩි යන්න පුළුවන් යහට. සෝතාපන්න වෙනවා මේ අනිත්‍ය සංඥාව දැකලා. කවුද මේ බල්බ් එක කරකෝ කරකෝ පාට 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 පංචේන්ද්‍රියට යවන්නේ? යවන්නේ මේ හදවත්තු රූපය. කොළපාට ඇහැට වදිනකොට ඇහැ කියලා කියනවා. කොහෙන්ද සංඥා වෙන්නේ? නিত্য සංඥා වෙන්නේ. කොළපාට නিত্য සංඥාව ඇහැට එනවා, අදවත් රූපෙන් යවනවා ඒක ප්‍රක්ෂේපණය කළා. එතකොට මේ පංචේන්ද්‍රියම හසුරුවන්නේ කවුද? අදවත් රූපය. කවුද උපකාර වෙන්නේ? ජීවිතේන්ද්‍රි රූපය. කවුද උපකාර වෙන්නේ? ජීවිත ඉන්ද්‍රිය. එතකොට අපි උපදිනකොට පටන් ගන්න එකේ අපි උපදිනකොට උපදින්නේ හදවත් රූපය තමයි අපිට බහින්නේ ඉස්සලා. ලෝකයේ හැම තැනම උපත ඇති කරවන්නේ හදවත් රූපය. දෙදෙනෙක් එකතු වෙලා කලලයක් ගොඩනැගුණාම නිකන් කලලයක් විතරයි ඒක. ටික කාලයක් ගියාට පස්සේ අපි කියනවා ඒ කලලේට ශරීර රූපය කියලා. තාම කියන්න බෑ ශරීරයක් කියලා. පණ නැති කොටසක් ඒ කාලලිය. ඒකට ජීවිත ඉන්ද්‍ර රූපයක් බහිනවා. දැන් ඕවා විස්තර කරන්න වෙනවා. ඉස්සර ජීවිත ඉන්ද්‍ර රූපයද බහින්නේ, හදවත්වද බහින්නේ? හදවත්වට බහින්න පුළුවන්ද ජීවිත ඉන්ද්‍ර රූපය නැතුව? ප්‍රශ්න තියෙනවා. ඕවා ඉදිරියේ විස්තර කරන්නම්. මේ හඩපටියේ මූලික වශයෙන් අනිත්‍ය සංඥාව තේරුම් ගත්තනම් මම විතර කැටි කරන්න ගත්තේ අනිත්‍ය සංඥාව නොතේරෙන්නේ නিত্য සංඥාවක් හදවත්තු රූපයක් ඇසුරු කරමින් ඇත්තටම ගොඩනගන්නේ මොකද්ද කියලා බැලුවොත් විඥානය. විඥානය ගොඩනගන්නේ විඥානයක් ඔස්සේම තමයි, සිතක් ඔස්සේම තමයි අපි නিত্য සංඥාව අල්ලගන්නේ. කවුද මේකේ හොරා? ජීවිතේන්ද්‍ර රූපය. ජීවිතේන්ද්‍ර රූපය, ජීවිතේන්ද්‍ර රූපය සහ ජීවිතේන්ද්‍රිය එක අපිව ඒ දෙක පවත්වන්නේ හදවත්තු රූපය. හදවත්තු රූපය, වත්තු රූපය, හදවතේ ලේ ධාරාව ඇසුරු කරමින් පවතින තියෙන දෙයක්ද නැති දෙයක්ද කියලා ඒ හදවත්තු රූපයම තමයි අවසානයේ අසංකත ධාතුව වෙලා නිර්වාණය ස්පර්ශ කරන්නේ. තියෙනවද නැද්ද කියලා එහෙම දෙන්නේ. ඒකම තමයි අරූප ලෝකෙටත් යන්නේ. රූපයක්ද ගන්න බෑ. අරූප තියෙනවද නැද්ද? ඒක ඒකේ ස්වභාවය ලෝකලයිස් වෙන තැන. ඒක පිටන තැන තමයි ලෙඩෙක් අපි කිව්වා ඔපරේෂන් කරනකොට එයා හදවත් රූපයක් තමයි එළියට අරගෙන යන්නේ. හදවත් රූපේ ශරීරේ නෑ ඒ වෙලාවේ. එයා එළියේ ඉන්නේ. එළියේ ඉඳලා එයාට පුළුවන් හදවත් රූපය ඇසුරු කරමින් එයාට දකින්න පුළුවන් දොස්තර මහත්තයා කතුර තිබ්බා මගේ හදවත උඩ කියලා. මේ හදවත් රූපය තමයි නিত্য සංඥාව ඇති කරවන්නේ. නিত্য සංඥාව. මේක තේරෙන්න දැන් මේක තවත් විස්තර වුණොත් කොහොමද මේ හදවත් රූපය ඇති වෙන්නේ? එකක් ඇත්තක ඒකට බාධකයක් ඇති වෙනවා. හදවත්තු රූපේ නিত্যයි. දැන් අපි කීප ක්‍රම වලින් මේ හදවත්තු රූපේ අනිත්‍යයි කියලා වටහා ගන්න විදිහක් අපි උදව් කරන්න ඕනේ. මම කියේ ස්මාර්ට් පීපල් ලට. අපි ඒක තියරිටිකලි වගේ ඔප්පු කරන්න ඕනේ නෑ. මේක හදවත්තු රූපේ අනිත්‍යයි. ඇත්තටම වෙන්න ඕනේ අනේ හදවත්තු රූපේ නিত্য නෑ, අනිත්‍යයි. හදවත්තු රූපය නැමැති එක තැනක ඔබලට නිකන් හිත ඔබලට මං කියුව එකයි මේක නුවණ ඇති අයට හිතෙනවා මේ සිත කොයි හරි හට ගන්න ඕනි කියලා. සිත කොයි හරි හට ගන්න ඕනි. කවුරු හරි කල්ප්‍රිට් ඒ කියන්නේ කවුරු හරි මහා කපටියෙක් ඉන්නෝනේ මේ සිත ගොඩනගවන්න උපකාර කරන්න. මම මේ කියන්නේ විඥාන මට්ටම නෙමෙයි. විඥාන මට්ටම කියන්නේ යමක් දැනෙනවා දැනගන්නවා කියන මට්ටමට එන්න ඉස්සෙල්ලා කවුරු හරි හොරෙක් විඥානය ඇති කරවන්න උපකාර වෙන්න ඕනේ. හොරා තමයි හදවත් රූපේ. එයා තමයි නিত্য සංඥාව ප්‍රක්ෂේපණය කරන්නේ, ප්‍රොපගේට් කරන්නේ. කොහෙටද? ඇහැට, කනට, දිවට. එතකොට මෙන්න මේ ධර්ම කොටස ඔබට ලෝකයේ ඇහෙන්න විදිහක් නැහැ මේ වෙනකොට. හොඳට මතක තියාගන්න. නිකන් අනිත්‍යයි කියලා ආවට මේ විදිහට ධර්ම කොටසක්
විග්‍රහ කරගෙන ගැඹුරු වූ දේශනාවක් ලෝකේ ඇහෙන්නේ නැහැ මේ වෙලාවට. ලෝකේ ඇහෙන්නේ නැහැ. එහෙම දේශනාවක් කරන්න පුළුවන් හා ඒ දේශනාව වටහා ගන්න පුළුවන් ඉතාමත් ප්‍රඥාවන්ත කෙනෙකුට ඒ දේශනාව කරන්න පුළුවන් ඉතාමත්ම ප්‍රඥාවන්ත. අපි සමාජයේ කිව්වොත් highly educated කියන කට්ටියටයි. මේක තේරුම් ගන්න පුළුවන් මේ ගැඹුරු වූ තැන කාණ්ඩපටියක ඉන්නම් ජීවිතයට දෙන්න බෑ. මේ සිත ඇති වෙන විදිය කතා කරන්නේ මූලික දේ. මම කිව්වා අනිත්‍ය සංඥා, අනත්ත සංඥා, ආදීනව සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බේ සංඛාරා අනත්ත සංඥා, අනිත්‍ය සංඥා. අනත්ත කියලා කිව්වේ අත්ත අනත්ත කිව්වේ හොඳට මතක තියාගන්න වැඩියෙන් ප්‍රායෝගිකව මතකය කියන දෙයට. මතකය කියන දෙයට. මතකය කොහෙන්ද එන්නේ කියලා ඇහුවොත් ජීවිත ඉන්ද්‍රි රූපය හරහා. මං කිව්වේ මේක තැනින් තැන ග්‍රහණය කරගින් කැටි කරගත්ත මාර තියුණු ඥානයක් තියෙනෝනේ ඔබට මේ ටික කැටි කරගන්න. මෙතන කැටි කරගන්න ක්‍රමයක් තියෙන්නේ. මේක ලොජික් එකක්. ලොජික් එක එක තැනකින් කඩන්න බෑ. බොහෝ තැන් වලින් හිතලා අඩේ ඒකම තමයි මේ ජීවිතේට වෙන්නේ. මේකයි අනිත්‍ය කියන්නේ කියලා තේරෙන වටහා ගන්න තැන එක තැනකින් දාලා තෑරියොත් අමාරුයි. එතකොට නිත්‍ය සංඥාව අපිට ගොඩනගන ප්‍රධානතම බාධකයක් තමයි මතකය. ඒක තමයි ওই අනුව්‍යංජන නිමිති ප්‍රපංච කීකි දදා කියන්නේ මතකය. මතකය හරියට පාඩු වෙනවා මතකය. එතකොට ජීවිත ඉන්ද්‍රිය තුල තියෙන්නේ මතකය. ජීවිත ඉන්ද්‍රිය රූපය, ජීවිත ඉන්ද්‍රිය කියලා කොයි චෛතසිකය. ඒක තමයි ওই චෛතසිකය ජීවිත ඉන්ද්‍රිය ඇතුලේ අපි සාමාන්‍යයෙන් අපේ බවුණගේ ක්‍රමයේ කර්මය. කර්මය කොහෙන්ද එන්නේ කියලා හෙව ජීවිත ඉන්ද්‍රිය තුලින් එන්නේ කියලා. කර්මය කියන වචනයට මම හරි විරුද්ධයි. මම කිව්වා මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න හරිම අමාරුයි. හොඳ 100න් අහගෙන ඉන්න ඕනේ. තැන් තැන් වලට පණිනවා. නැවත නැවත රීවයින් කරලා ග්‍රහණය කරලා ධාරණය කරලා ගන්න වෙන්නේ මේ කොටස. කර්මය කියලා කිව්වහම මේ රූප 28ක් අපි හැදෙනවා කියලා තියෙනවනේ. අපිට ওই ගණන් වැඩක් නැහැ. චිත්තක්ෂණ 7 දැන් මම අහගෙන එක දවසක් හරි ඉඳි දෙක කෙනෙක් මොකක් හරි ප්‍රශ්නයක් අහනවා චිත්තක්ෂණ 7යි කියලා. මට කමන්නේ යාට 7 වුණාට. අපි දන්නේ නැහැ එහෙම ගණන. රූප නම් 28ක් තියෙනවා කියලා කමන්නේ රූප 28ක් තියෙනවා. ඒකෙන් නිෂ්පන්න අනිෂ්පන්න කියලා ඔය ධර්මයේ අමාරු නැහැ වචන. නිෂ්පන්න කර්මය නිසා, කර්මය කියන නිසා රූප කර්මය. කර්මය ඒගොල්ලෝ බවුණා කියලා කිව්වේ කර්මය ගොඩනංවන රූප කියලා තියෙනවා. ඊට පස්සේ කර්මය ගොඩනංවන්නේ නැති රූප කියලා තියෙනවා. හරිම ලස්සනයි මේ අභිධර්ම දේශනාව හරියට තේරුම් ගත්තොත්. එතකොට ඒකට තමයි නිෂ්පන්න අනිෂ්පන්න කියලා රූප විභාගයේ රූප වෙනස් කීමේ තියෙන්නේ. මොනවානත් රූපය අනිච්චයි. රූපය අනිච්ච වචනේ කියන්නේ චිත්තක්ෂණයකින් තුනෙන් එකක කාලයක් තුළ රූපය මොනවද වෙලා යන්නේ? අනිච්ච වෙලා යනවා. අපිට දැනෙන්නේ කොයි වෙලාවේ වගේද අනිච්ච වුණා කියලා. ඒ අනිච්ච ස්වභාවයේ කොයි කාලයක්ද? ඒක තමයි අනිත්‍ය රූපය පැත්තේ. අපිට අවබෝධයට වදින ස්වභාවය අන්න එතන අනිත්‍ය සංඥාව කියන්නේ. අපිට අවබෝධයට වදින තැන එදා සතර මහ භූතයන්ගෙන් සෑදිච්ච රූපයක් අනිච්ච වෙලා ගියා. චිත්තක්ෂණ තුනෙන් එකක් කාලයක් හඟවන්න එපා. අනිත්‍ය වුණා. අනිත්‍ය මට කාලය කියන්නේ දන්නේ. අනිත්‍ය ස්වභාවයේ කාලයක් හඟවන්නේ. අනිත්‍ය කියන්නේ අවබෝධය, සිවුම් දැනුමක්. මොකද්ද අවබෝධය? සැකසෙන දහමක් තුල පටිච්චසමුපාදයේ එක පැත්තක සමුදය වෙනවා. පටිච්චසමුපාදයේ අනිත් පැත්තෙන් අවිජ්ජාව නිරෝධ වෙනකොට අනිත් පැත්තෙන් නැතයි ඇතයි කියන අන්ත දෙකේ ලබන අවබෝධය අනිත්‍ය තුල කාලයක් හඟවන්නේ නැති ස්වභාවය පටිච්චසමුපාදයේ. ඒකට යන ඒ දැක්මට යන ඒ සැකසෙන හේතුඵල දහම අවබෝධ කරන ප්‍රඥාවට කිව්වා අනිත්‍ය තේරුම් ගියා කියලා. ඒ අනිත්‍යට එන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුළින්. ඒ මධ්‍යම ප්‍රතිපදාව තුළ යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් එයා අනිවාර්යෙන් ආරෂ්ඨාංගික මාර්ගයට සම්බන්ධ වෙනවා. ඒ තුළ ඉන්න කෙනෙකුට ඉබේම වගේ අනිත්‍ය සංඥාව දැක ගන්න පුළුවන්. ඒ කරන ක්‍රමය මේක ෂණිකව එළවල ගිහින් දකින ක්‍රමය. මෙහෙමයි අනිත්‍ය අපි වැරදියට අනිත්‍ය සංඥාව දකින්න බැරුව නිත්‍ය ස්වභාවය අල්ලගෙන ඉන්නේ කියලා. නිත්‍ය ස්වභාවය අල්ලගෙන ඉන්නේ. මං කිව්වේ මේක හොඳට තේරෙන කට්ටියට වැඩිය හිතන්න දෙයක් නැහැ. කොච්චර පව් කරත්, කොච්චර වැරදි වැඩ කරත් කිසි දෙයක් හිතන්න එපා. ඒව අදාළ නැහැ. ඒව අදාළ නැහැ. මේ ඔළුවට ගන්න තැනට අදාළ නැහැ. මේක සෙට් වෙන ක්‍රමයක්. ඔබලා මේ වීරියෙන් හිතුවොත් මේ අජිත් ඉක්මනට කියපන්කෝ අජිත්.
කවදාකවත් කරන්න බෑ. මේක සෑහෙන්න ගැඹුරු තීක්ෂණ ඥානයකින් එකතු කරගත්ත යුතු ලොජික් එකක් මේක. ලොජික් එක මේක තේරුනොත් වැඩිය බනහන නෙමෙයි මේ. මේක අහගෙන ඉඳලම ඔබට සෝතාපන්න වෙලා නැගිටින්න පුළුවන්. අහලා අහලාම නැගිටින්න පුළුවන්. අහලා අහලාම දිනක ඔබ අනිවාර්යෙන් සෝතාපන්න වෙනවා. මේ හඬපටිය හරියට තේරුම් අරගෙන මේ හඬපටිය ඔස්සේ බෙදී යන හඬපටිය ඇහුවොත් අභිධර්ම දේශනාව ශනිකෝයි සෝතාපන්න වෙනවා. මේක සිතකට කලපන නුවණකට ගල්පන මන් නැවැත්තුව ගලකින් දැන නිෂ්පන්න අනිෂ්පන්න කියලා රූප විභාගයේ රූප වෙන්වීම. එතන අපි කර්මය කියලානේ බමුණ දාලා තියෙන්නේ. අපිට කර්මීය විපාකය කියන දෙයක් නැහැ බුද්ධ දේශනාවේ. නැහැ කියන්නේ කර්මීය විපාකයට විපාකයක් නැහැ කියනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කර්මවා ඒ කියන්නේ කර්මය විස්තර කරන්න පුළුවන් උන්වහන්සේ තථාගතයන් වහන්සේට විතරයි. උන්වහන්සේ අපිට ඒ කොටස දුන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ අපිට හැමතිස්සම කිව්වේ කර්මයක් ඔයාට පේනවා විපාකයක් පේන තැන. සතර සතිපට්ඨානේ මේ මොකද? ඔයා මේ කාරණා ගන්න ඕගොල්ලෝ කර්මීය විපාකය ගැන හොයන්න යන්නේ නැහැ. බමුණ ඔක දැම්මේ. බමුණ දාලා තිනව කොටසක් රූප 28න් 18ක්ද කොහෙද? කර්මය නිෂ්පන්න රූප අනිෂ්පන්න කර්මය බලපාන්නේ නැති අනිෂ්පන්න රූප. බුදුහාමුදුරුවෝ ඕව වැඩක් නැහැ. අපි දාගන්න සංස්කාර කියලා. කර්මය ඇති වෙන්නේ සතර මහා භූතියෝ සහ එයින් ඇති වෙන උපාදාය රූප ටික 18 පැත්තට දැම්මා. ඒ ඇතුලේ තමයි හදවත්තු රූපය තියෙන්නේ. හදවත්තු රූපේ ආහාර රූපේ ඊට පස්සේ කියනවා ප්‍රසාද කියන්නේ. මේ ඇස්වල ඇති වෙන ප්‍රසාද හරිම තියරටිකලි හරියටම තේරෙනවා කොච්චර සත්‍යද මේ දේශනාව කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම අපිට කියන්නේ සංස්කාරත් පේන දෙයක්. ඒකට කියේ සංස්කාරකුවේ පුණ්‍ය අපි සංස්කාර. එතකොට රූපය ඇති වෙනකොට අපි සංස්කාර ගොඩනගනවා. කර්මය කියන වචනයෙන් අපි බැහැර වෙමු. මොකද කර්මය විවිධාකාරව ආගම්වල පෙන්වන්නේ ඒගොල්ලෝ විපාක හැටියට පෙන්වනවා. අනිත් අය විපාකයේ උඹට මාර කර්මයක් නෙවුනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට පෙනෙන සංස්කාරය, සැකසෙන සංස්කාරය සහ සැකසෙන විපාකය. බුද්ධ දේශනාව කියන්නේ එච්චරයි. අපිට දුන්නේ එච්චරයි. බුදුහාමුදුරුවෝ ඔයා කරපු පුණ්‍යාභි සංස්කාරවලට අරක වෙයි විපාක වෙයි ඒව ඔයා දන්නේ නැහැ කියලා කිව්වා. විපාක කියන වචනයත් හරියට පැටලිලා අපිට තියෙනවා. එතකොට අපි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට වර්තමානයේ ජීවත් වෙනවා. සංස්කාරයක් අපිට පේනවා, විපාකයක් පේනවා. එච්චරයි අපි කරන්නේ වර්තමානයේ. අනිත්‍ය දකින්න ඕන. ඊට එහා මුකුත් හිතන්නේ. දැන් ඒගොල්ලෝ කඩලා හිම දාලා තිබ්බට විකෘති කරලා තියෙන ධර්මදේශනාව. කෙනා කෙනාට හසිරෙන විදියට not sure. මම කිව්වා සංස්කාර කියන්නේ පුණ්‍යාභි සංස්කාර, අපුණ්‍යාභි සංස්කාර කියන්නේ මේ මොහොතේ දැන දෙයක්, ඊට ඇතිවන විපාක සිතත් මේ මොහොතේ ඇතිවන දෙයක් කියලා උන්වහන්සේ සලකන්න කියලා කිව්වා. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ වර්තමානයේ. ඒකේ ප්‍රතිඵලයක් නැතුව නෙමෙයි. එතකොට කර්ම ප්‍රත්‍යයෙන් එනවා කියලා නානක්ෂණික කර්මය කියලා අභිධර්ම පිටකේ ඔක වෙන්නවා එන. ඒ කියන්නේ ඒක ඇති වෙන විදිය හේතු කර්මය කියන සංස්කාර ප්‍රත්‍ය වෙන අවස්ථාව. ඒක කර්මය කියන වචනේට මම පයින් ගහනවා. මොකද ඒකේ අර්ථය වැරදි නිසා. සංස්කාර ප්‍රත්‍ය වෙලා කර්මය ප්‍රත්‍ය වෙලා සිත ගොඩ නැගිනවා. ඒවා වගේම විස්තර කරන්න පුළුවන් ඕන තරම්. එතකොට නානාක්ෂණික කර්ම කියලා නානාක්ෂණික කර්මයක යෙදෙන විදිය විස්තර කරනවා. එතකොට ඒක විස්තර කරන්න පුළුවන් වෙනවා. මම ඒක මුලදී කිව්වේ මේ හතපටිය සිහිය නැති කෙනෙකුට තියාගන්න බෑ. ගල් තියාගෙන යන්න තැනින් තැනට. එතකොට මම කිව්ව වැදගත් දේ රූපයකින් ස්වභාවය අපිට හැමතිස්සෙම වර්තමානයි. දැන් අනිෂ්පන්න කර්මය නිසා හට නොගන්න රූප කියලා කිව්වේ අපේ නිකන් වැදගත්ම දේ. මේක තවදුරටත් කතා කරන්න ගියොත් කටහඬ ඇති කරන රූපේ, කතා කරන රූපේ, ඇඟ ක්‍රියා කරන රූපේ, කියන්නේ වායු ධාරාවක් විදිහට ප්‍රක්ෂේපණය කරලා අතපය උස්සනවා. මේ උස්සන්නේ යම් කිසි රූපයක් නිසා. රූපේ වාතය ස්වභාවයෙන් ගිහිල්ලා අතට ගිහින් සිතෙන් ගන්න කියලා ගැහුවාම ඒක යනවා ඒ රූපේ. එතකොට කතා කරන්නේ අපි යම් කිසි රූප ස්වභාවයක් ආවේ. එතකොට අපේ තියෙනවා කාය ඈලි මෑලි ගතිය, අකර්මණ්‍ය ගතිය. ඒ රූප සාමාන්‍යයෙන් සංස්කාර නිසා හටගත් ඒව නෙමෙයි. සංස්කාරවල බලපෑමක් නැහැ. ඒ කියන්නේ පුණ්‍යාභි සංස්කාරයට වැටෙන්නෙත් නැහැ, අපුණ්‍යාභි සංස්කාරයට වැටෙන්නෙත් නැහැ අපිට අනුව. ඒවා කවුරුත් කරපු දෙයක් නිසා, ඒ කියන්නේ සංස්කාරවලින් පුණ්‍යාභි සංස්කාරවලින් ආපු දේවලුත් නෙමෙයි, අපුණ්‍යාභි සංස්කාරවලින් ආපු දේවලුත් නෙමෙයි. වර්තමානයේමයි ওই කොටස් දෙකම තියෙන්නේ හොඳට. ඒක නිකන් සාමාන්‍ය මිනිසෙක් වෙලා ඉපදුනාම, ශරීරයක් හම්බුනාම
ඈලි මෑලි ගතිය, ශරීරයට අපිට දැනෙන මුරුදු ගතිය, තද ගතිය, කම්මැලි ස්වභාවය, කම්මැලි ස්වභාවය රූප පැත්තෙන් එනකොට ඒවා කර්මය සංස්කාරවල බලපෑමකින් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ කොටස මට ආපු නිසා මං කිව්වේ නැත්තම් මිනිස්සු ඒ තැන්වලිනුත් ඇලෙනවා, මට මේ ඇඟේ අමාරුව තියෙන්නේ මං අතීතේ මොන හරි කරපු මඟුලක් නිසානේ. අතීතය කියලා මනම් හිතන්න එපා. අතීතයෙන් එන දේවල් බුද්ධ දේශනාව මතකය කියන තැනින්, සක්කාය දෘෂ්ටිය තැනින් කඩලා දානවා. මතකය කියන්නේ විහිළුවක්. මතකය කියන්නේ විහිළුවක්. විහිළුවක් මතකය කියන්නේ. එහෙම දෙයක් නැහැ. හැමදේම මතකයක් වර්තමානයි. ඇත්තටම ගැඹුරුව විශ්ලේෂණය කරොත් අනිත්‍යයි කියන්නේ කාලයක් හඟවන් නැති ස්වභාවයක්. සියලු දේ අනිත්‍ය සංඥාවට වර්තමානයි. එතකොට මතකයේ ඇති කරවන තැන අපි යනවා මතකයට. මෙන්න මේ වගේ කියලා හිතමු. මතකයේ කියන්නේ කොච්චර ගැඹුරුද කියලා බැලුවොත් මේ උදාහරණය ඔබට තේරුණොත් අපිට අමතක කරලාද කියලා අපි නිදියනවා. අපි හිතමු අපේ දෙමව්පිය කෙනෙක් මැරිලා කියලා අපි හිතමු. අම්මා හරි තාත්තා හරි මැරිලා. දැන් අපෙන් අහනවා ඔයාගේ අම්මා ජීවත් වෙනවද? නෑ, අම්මා මැරිලා කියනවා. හොඳ සීයෙන්. හැබැයි බුදියනවා. මෙන්න මේ උදාහරණයක් විතරයි ගලප ගන්න. බුදිය ගත්තාම අම්මා ඉන්න සිහිනයක් පේනවා. ඒ වෙලාව බලන්නේ සිහිනය ඇතුලේ. මම ඒකයි කිව්වේ මේ ආච්චි කියලා පටලව ගන්නවා මේ කතාව කිව්වොත්. මේක උදාහරණයක් විතරයි. හරි, වයස කය පටලව ගන්නවා. සිහිනය ඇතුලේ බලන්න ඇතුළටම බැලලා අම්මා මැරිලා කියලා පෙන්නන්නේ කවමදාද? අම්මා මැරිලා කියලා පෙන්නන්නේ නැහැ ගිනි ඇතුලේ. අම්මත් එක්කම ඉන්නවා, තාත්තත් එක්කම ඉන්නවා, මැරිච්ච කෙනා එක්කම ඉන්නවා. නැකිట్లా ගසලා බැලුවොත් තමයි, ඒක පෙන්නන්නේ මෙයා අඩේ ඇත්තට මැරිලා මං දැක්කේ හිණියක් කියලා. ඔබට තේරුණාද මං කියන කතාව? සීනියක් කියලා පෙන්නන්නේ ඒක ඇතුලේ අහරුණාට පස්සේ නැවතත් අර අහන දැනට එන්නේ. ඒක නිසා මේ ඒ වගේ උදාහරණයක් තමයි අපිට මතකය කියන දේ අපිට යමක් පෙන්නකොට මතකයක් තුලින් එන දේ සංගවලා තියෙන්නේ. අපිට නෑ වගේ තියෙන. ඒ වගේ දෙයක් තමයි ජීවිත ඉන්ද්‍රිය කියන දේ භවය තුල අපිව ගෙනියන්නේ. සංගවලා තියෙන්නේ. සංගවලා නැතුව වගේ පෙන්නන්නේ. සැකසෙනකොට එළියට එන්නේ නෑ. සැකසුනහම නැවත කියනවා මං අර ඒ දවස්වල මැරුණි, වෙන්න මෙතන මැරුණි කියලා සමහර දරුවෝ කියන්නේ. මාව ප්ලේන් ක්‍රෑෂ් එකකින් මැරුණේ, මම මැරුණේ මෙතන. සැකසුනහම එයාගේ ජීවිත ඉන්ද්‍රියෙන් ඇදලා ගෙනල්ලා දෙනවා. සැකසුනහම මම හිටියේ මෙතන, එදා මැරුණේ මෙහෙමයි. හැබැයි නිකන් හැවුවොත් ඊට පස්සේ ළමයාගේ ඔයා මැරුණේ කොහොමද කියාත්මේ? සමහර අයට කියන්න බෑ. අපෙන් හැවුවොත් අපි දන්නවා, දන්නේ නැහැ. හැබැයි හරි විදියට සැකසෙලා දුන්නොත්ක් කාලා අර නිදියගෙන ඉන්නවා වගේ නිකන් අමුතු ලෝකයකින් ඒ කතාව ඇදිලා එනවා, සකසලා දෙනවා. ඒක නිසා ජීවිත ඉන්ද්‍රිය කරන්නේ චෛතසිකී ඒක වැඩි. ඒ වැඩි කරන්නේ. එතකොට මතකය කියන දේ අපිට මේක ඇතුලේ සටහන් කරගෙන ඉන්නවා. සකසනකොට අපිව මොකටද කරන්නේ? ඒක මතු කරලත් දෙනවා. එහෙම නැත්නම් සකසනකොට මොකද්ද වැරදි වැඩේ කරලා තියෙන්නේ? සකසනකොට තණ්හා කරන්න පුරුදු කරලා තියෙනවා. ඒක ස්වභාවය. තණ්හාව නිසා අපි ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය තුල පවත්වමින් යන, පෝෂණය කරමින් යන, නඩත්තු කරමින් යන, අපි ඌව තට්ටු කරමින් යන අපිටම නොදැනෙන ස්වභාවයකින් තණ්හාවක් අරගෙන යනවා කියලා තමයි යොදන්න වෙන්නේ තණ්හාව. ඒක නිසා අපි සැකසෙනකොට යම් දේවල් වලට තණ්හා කරනවා. ඇයි තණ්හා කරන්නේ? අනිත්‍ය ස්වභාවය නොතේරෙන නිසා තණ්හා කරනවා. හරියට නොතේරෙන කොටස නොතේරෙනවා කියන අවිද්‍යාව අර අම්මා මැරිලා නෑ වගේ සිහිනේ දකින්නට. ඒ වගේම උදාහරණ ගන්න පුළුවන්. එතකොට තණ්හාවෙන් අපි මේ ලෝකය ජීවිත ඉන්ද්‍රි චෛතසිකය පෝෂණය කරමින් යනවා. අපි ඒ ඇතුලේ කරන එකට අවිද්‍යා තණ්හා කියලා කියනවා. බලාකුලක්සේ අපි පෝෂණය කරමින් යනවා අවිද්‍යා තණ්හාව. ඒ මොකද අපිට නිත්‍ය ස්වභාවයක තමයි හැමදේම අල්ලන්නේ. ඒක බාධා කරනවා මතකය කියන. සෝතාපන්න වෙනකොට මතකය කියන දේ සම්පූර්ණයෙන් විහිළුවක්. ඒක ඇතුලේ ඉන්නේ සක්කාය දෘෂ්ටි. දැන් ඔබ මොකක් හරි දෙයක් මතක් කරනකොට බලන්නේ වටේ ඒකට උපකාර කරන අය
මේ මොහොතේ ඉන්නවා කියලා ඉන්නේ නැහැ. ඔබ යම් කිසි රූපයක් දකින්නකොට අනිත්‍ය සංඥාවට අනිත්‍ය සංඥාවයි රූපය අනිත්‍යයි කියලා දකින්නේ ඒ වටායන සියලුම අනුවියංජන ප්‍රපංච සියලුම නිමිති ටික අනිත්‍යයි කියලා දකින්න ඕනේ. සියලුම නිමිති ටික එක නිමිත්තක් හරි අතීතයෙන් ආවා කියලා ගියොත් ඔබ ගියා අතීතයට. මතකයක්. ඔබ ගියා මතකයට. ෆ්ලෑෂ් එකක්. වර්තමානයේමයි දැක්ම කියන අවබෝධයකටපත් නොවන තාක්කල් ආරක දැම්ම කාර් එකක් දකින්නවා. මම දකින්නකොට ආරක අතීතයට ගියොත් ඒකේ තියෙන වර්ගය ගන්න මම දැක්ක තැන එතනින් ඉවරයි. එයාට අනිත්‍ය සංඥාව වඩා ගන්න බැරි වෙනවා. ද ෆ්ලෑෂ් එකක් වශයෙන් සියලුම දේම අවබෝධ වෙන්න ඕනේ. පෙනෙනකොටම දැක්කොත් දැක්ක විතරයි කියලා කිව්වේ. බාහිය නිකන් දැක්කොත් දැක්ක විතර නේ. දැක්කොත් සියලුම දේම අවබෝධයි. අනිත්‍ය සංඥාව අල්ල ගන්න බාහිය කියලා කිව්වේ. බාහිය දැක්කොත් දැක්ක විතරයි. ඇසුනොත් ඇසුනා විතරයි සියලු දේම ගන්න ග්‍රැබ් කළා. යන්න එපා අතීතයට මතකෙට. ඒක කැඩුවොත් මේ මුලාව හවු වෙනවා හොරා. මොකද මේ ජීවිත ඉන්ද්‍රිය නැමැති චෛතසිකයේ අපිව භවයේ ගෙනින මුලාව හවු වෙනවා. හවු වෙන්නේ මේ මොහොතේ. සියලු දේම වර්තමානයි. හොඳට පැත්තකට වෙලා කල්පනා කරන්න මේ ලෝකයේ සියලුම දේ වර්තමානයි. ඊට වැඩිය දෙයක් නැහැ. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කොහෙන් ආවත් අර ජීවිත ඉන්ද්‍රී රූප මේ හදවත්තු රූපය ඇසුරු කරමින් එවන අර ලයිට් එකක් වගේ රැට එවන ඇහැට එවනකොට ඌ පෙන්නනවා නෑ නෑ උඹ වර්තමාන නැහැ. ඌ ලයිට් එක නිකන් නෙමෙයි එවන්නේ. උඹ දැකපු රූපයි දකින්නේ. උඹ අහපු ශබ්දයි අහන්නේ කියලා මුලා කරනවා ඌ. කවුද ඒ මුලා කරන්නේ? හදවත්තු රූපයෙන් එන විවිධ වර්ණ කොළ පාට නිල් පාට එවනකොට නෑ උඹ නෙමෙයි ඉදා හිටිය එකක් මේ එන්නේ කියලා ඌ ඒක මුලා කරලම දෙනවා. මුලා කරලම දෙනවා. එතකොට චිත්ත වීතියක් තුළ යවන සිත් ඔක්කොම වර්තමානයි. අපිට එහෙම පෙන්වන්න දෙන්නේ විතනා දිගටම ගියා කියලා. දැන් අවෙලිකාරයක් වෙඩි තියලා සතෙක් මරනවානේ. මං කිව්වේ සංස්කාරක් වර්තමානයි විපාකක් වර්තමානයි. ඒ ගොඩවල් ඇතුළේ හැම තිස්සෙම සැකසෙන්නේ සිතක් විතරයි. වර්තමානයේ ගොඩ නැගෙන සිතක්. සිත ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. හේතු සැකසෙනකොට හට ගන්නවා. හේතු පවතිනකොට පවතිනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. දැන් කීයක් කිව්වද ඔබට කොඩ ගහ ගන්න. මේව කොහොම අවබෝධයට අහුවෙන්නේ නැත්තම් අර ලොජික් එකෙන් මේක අනිත්‍යයි කියලා තමන්ට ඒත්තු කර ගන්න බැරි වෙනවා. ඒත්තු කර ගන්න බැරි වෙනවා. එතකොට සංස්කාරත් වර්තමානයි විපාකත් වර්තමානයි. නමුත් වෙඩික්කාරයා හිතන්නේ සතෙක් මරලා ඒ ඇති කරන සතුට මං සතා මරපු නිසායි මට දැන් විපාක සිත තදාලම්බන සිතේ සතුටක් ඇති වෙන්නේ කියලා ඌව ජීවත් කරනවා. කවුද ඒ කරන්නේ? හදවත්තු රූපය ඇසුරු කරමින් ඇති කරන ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය නිරෝධ කරනකන් ජීවිත ඉන්ද්‍රිය නිරෝධ කරන්න ඉස්සලා හදවත්තුව ඇති වෙන තැන නිරෝධ කරන්න ඕනේ. එතකොට අනිත්‍ය සංඥාව අල්ල ගන්න ඕනේ හදවත්තු රූපෙට. එහෙම නොවන තාක්කල් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් අර ලයිට් එකෙන් එන ආලෝකයෙන් අපිව මුලා කරනවා. ගැඹුරුව පැත්තකට වෙලා හිතනවා අඩේ මතකයක් අතීතයෙන් එනවා නම් වර්තමානයේ අනිත්‍ය පවතින පුළුවන්ද මට දැක්මකට යන්න පුළුවන්ද කියලා. අනිත්‍ය දකින දැක්මකට යන්න පුළුවන්. අනිත්‍ය සංඥාවත් කාලයක් හඟවන්නේ නැහැ. එහෙනම් මං අතීතයට ගිහින් සක්කාය දෘෂ්ටියෙන් අල්ලගත්තොත් කවදාක්වත් අනිත්‍ය සංඥාව දකින්න බෑ. මේක ගැඹුරුව විශ්ලේෂණය කරනවා. එතකොට මතකයේ කියන තැනට මම ගිහින් උස්සගෙන එනකොට මට සක්කාය දෘෂ්ටිය වර්ධනය වෙනවා. කවුද ඒක වර්ධනය කරන්න උපකාර වෙන්නේ? සීලපත පරාපාස. බලාපොරොත්තු. බලාපොරොත්තු නැතිව කරව ගන්න එපා ඉදිරියට. අපි දෙවියන්ගෙන් ඉල්ලනවා, යාඥා කරනවා, වැඳලා අනිත්‍ය වූ වස්තු වැඳලා ශ්‍රද්ධාව ලැබෙයි කියලා හිතනවා. ලැබෙයි කියලා හිතනවා. බුදුහාමුදුරුවෝ ලැබෙයි. ලැබෙයි. අනාගතයේ ලැබෙයි. පැතුම් අධිෂ්ඨාන බුද්ධ දේශනාව නැහැ. මේ මොහොතේ අනිත්‍ය සංඥාව අවබෝධ කිරීමක් තියෙනවා. පැති කීයකින් අනිත්‍ය සංඥාව විය හැකි දෙයක්ද කියලා ඔබ ඒත්තු කරව ගත්තොත් අවසානයේ ඔබට කොහෙවත් සිත රඳවන්න නැහැ. මේ මොහොතේ වර්තමානයේමයි සිත. බලන්න අනිත්‍ය සංඥාව එකයි කියලා මම පටන් ගත්තා. කාලයක් හඟවන්නේ නැහැ කිව්වා. ශුන්‍ය ස්වභාවයක් කියලා කිව්වා. එතකොට අනිත්‍ය සංඥාව සංඥාවක්. අනිත්‍ය සංඥාව නিত্য සංඥාවකින් අනිත්‍ය සංඥාවකට. දැන් අනිත්‍ය කියලා සංඥාවක් කතා කරන්න බෑ. මේ පැත්තේ හදවත්තු රූපයක් ඇසුරු කරගෙන නিত্য සංඥාවක් කියනවා. ඒ නিত্য සංඥාව ගොඩනගන විදිය ඇහෙන් කනෙන් අපිව කරලා තියෙන්නේ ඇත්තටම ජීවත් කරනවා. ඇත්තටම අපිව තණ්හා කරනවා. ඇත්තටම තණ්හාව තමයි නিত্য සංඥාවක් හදවත්තු රූපේ හදාගන්නේ. තණ්හාව.
අරූප ලෝකෙට ගියත් සැපමිනින්න තණ්හාවක් තියෙන. රූප නෑ ඒකේ. කවුද හොරා වැඩේ කරන්නේ? ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය, චෛතසිකය, රූපය සහ හදවත්ව නැමැති ඒ තුන එකතු වෙලා අපිව තණ්හා කරවන්න පුරුදු කරවලා තියෙනවා. ඒකට කිව්ව පුරුදු කරන ස්වභාවයට අවිද්‍යාව. තණ්හාව වැඩි කරවන්නේ කොයිද? සීලබ්බත පරාමාසය. ඒක තවත් වැඩි කරනව මතකේ. පිටිය මම ආවා කියලා බය. දැකපුවම් මමයි දකින්නේ. බුදුහාමුදුරුවොත් අම්මා දකින්නවා. අම්මා දකින්න බුදුහාමුදුරුවෝ ආසයි. අම්මත් දකින්න එක හරි ඕන දෙයක්. ආසයිව කිව්වහම ආච්චි අල්ලන්නේ තණ්හාවනේ නෑ. සතුට කියන අධිසංඥාවක් අරගෙන යනවා ප්‍රඥාවට. ප්‍රඥාවට අධිසංඥාවක් ගෙනිනවා. සතුට සංඥා, දුකේ සංඥා, සතුටට ඇලීමකුත් නෑ. ඒ සංඥාව හදාගන්නේ ප්‍රඥාවෙන්. දුකකට ගැටීමකුත් නැතිව කරන අවබෝධයක් තුළ. මොකද්ද ලෞකික අවබෝධය? පටිච්චසමුප්පාද හේතුඵල ධර්මයක්. අජිත් ඉන්නවානේ සමුදේ. අජිත් නෑනේ නිරෝධය. අජිත් ඉන්නවාද නැද්ද කියන ස්වභාවය අවබෝධයකට දැම්මම අපි කියන අනිත්‍ය සංඥාව තියෙනවා යන්න. අජිත් ඉන්නවා කිව්ව නිත්‍ය සංඥාව. අජිත් නෑ කිව්වොත් නැතයි කියන එකාන්තය. අජිත් නෑනේ, මුකුත් නෑනේ. අජිත් නෑ, මුකුත් නෑනේ කියන එකාන්තයක් අල්ලනවා. අච්චායන මේ ලෝකයේ මිනිස්සු අන්ත දෙකක් අල්ලනවා. එකක් තියනවා, තියනවා කොටසක් ඉන්නවා, නෑ නෑ කියන කච්චායන. මම එහෙම දේශනා කරේ නෑ. මම දේශනා කරේ ඇති වෙන විදිය බලන්න. හේතු අතිකල්ලි මේක ඇති වෙනවා කච්චායන. මේ ලෝකයේ හේතු ප්‍රත්‍ය කියලා ස්වභාවයක් තියෙනවා. ඒවා තියෙනකොට කච්චායන මේ ලෝකේ ඇති වුණා කියලා මිනිස්සු අල්ලනවා. අජිත් ඉන්නවා කියලා අල්ලනවා. අම්මා ඉන්නවා කියලා අල්ලනවා. හේතු ටික සකස් වෙන්නේ නැත්තම් මිනිස්සු හිතනවා නෙහෙනි කුත් නෑ, හිස් අරමුණු නෑ. එහෙම කියලා මිනිස්සු අල්ලනවා. එහෙම නෙමෙයි මම කිව්වේ. මේක අවබෝධයක් කියලා, අනිත්‍ය සංඥාවක් කියලා මම මුලදී විස්තර කරපු අනිත්‍ය සංඥාව දැකලා. අපිට අනිත්‍ය සංඥා, අනත් සංඥා කීකී ඒක ඇතුළෙන් බහගෙන ඉන්නවා. කාලයක් තිස්සේ ඒක නෙවුනේ. දැන් ඔබ අනත් සංඥා කියලා ඒක ඔස්සේ බහවම අනත් සංඥාව විතරයි අල්ලන්නේ. ආ, ඉතින් පුළුවන් නිවන්. කවදාකවත් මේක ගැඹුරුව විශ්ලේෂණය කරගත්තේ නැත්නම් මේ හොරා ක්ෂණිකව අවබෝධ කරගන්න බැහැ. ශනිකව අවබෝධ කරන්න බෑ. ඒ කියන්නේ මේක ගොඩනගෙන විදිය අවබෝධ කරගන්න. අඩේ මේකම තමයි වෙන්නේ. එතකොට සිතකට නිත්‍ය කරගන්න තැනක් නෑ. බලන්න කාලය අනිත්‍යයි කියනකොට හරිම කාලයක් අඟවන්නේ. සිත වර්තමානමයි. මතකයක් කියන දේ විහිළුවක්. මේ මොහොතෙමයි ජීවත් වෙන්නේ කියලා ඔබ මේක හොඳට ගැටේ ලියහගත්තොත් ඔබට තේරෙනවා අතීතෙට ගිහින් අරන් එන දෙයක් නෑ. පැත්තකට වෙලා කල්පනා කරන්නකො. මෙච්චර මේ ශනිකව පේනන දෙයක් විතරමයි. චරයි යතාර. ඒකයි ඇත්ත. ඒ ඇත්ත තුල අපි නිත්‍යයක් කරගන්න. ඇයි අපි නිත්‍යක භාවයක් අල්ලගන්නේ? අපිට එතන එවලේ අපිට සක්කාය දෘෂ්ටිය තියෙනවා. ප්‍රබල හේතුව සක්කාය දෘෂ්ටි. සක්කාය දෘෂ්ටිය ඇතුළ සැඟ වෙලා තියෙන මතකයක්. දැකපු දෙයක් දකින්නවාම කියන ස්වභාවය. ඒක ඇති කරවන්නේ දැන් බලන්න අරමුණද ඉස්සල්ලා ඇති කරවන්නේ. දැන් අපි කිව්ව ඇහැට පෙන්නවනවනේ, අපිට කාර් පෙන්නවනවා. ඊළඟට අපි ගිහින් හොයාගෙන ගිහින් කාර් බලනවා. හැම තැනම තියෙන අරමුණක්. අරමුණක් විසින් සිත ගොඩ නගනවා. තව තැනක් බලන්න පෙර නොතිබී හටගෙන ස්වභාවය. අරමුණක් බලන්න මේක තේරෙනවා. මේක ඇහින් ඇහින් පේන ස්වභාවයට වැඩිය පැත්තකට වෙලා කල්පනා කරොත් කොළ එළිය නිවුණට පස්සේ රතු එළිය එන්නේ. රතු එළිය නිවුණට පස්සේ වෙන කහ එළිය එන්නේ. අර මං කිව්ව උදාහරණය බලන්න ඇහින් මේ ගැටේ අහුවෙන අනිත්‍ය සංඥාව අහුවෙන එකම විදියට තමයි අහුවෙන්නේ. ඇහැ ඇතුලේ ලේසියෙන් අහුවෙන්නේ. අහුවෙන්නේ මොකද ඇහැ නිත්‍ය වෙලාම යනවා. හදවත් රූපේ කරන්නේ එතනින් එන හැමයි උඹට තියෙන කියලා අල්ලන. හැබැයි ඇහෙන් බලන්න ඇහෙන් එන අරමුණ ඇහෙන් ඒක තමයි අනිදස්සන, සනිදස්සන, සප්ප්‍රතික කියලා ඔය පිටකේ විස්තර වෙන්නේ. විස්තර කියනවා. ඒ කියන්නේ ඇහෙන් පෙනෙන වර්ණ රූපේ කණෙන් අහන්න බෑ. බලන්න එතන ෆ්ලිප් වෙනවා අරමුණ. අරමුණ ෆ්ලිප් වෙනවා නම් අපිට ලොජිකලි තේරෙනවා අඩේ මේක පෙර නොතිබී හටගන්නේ කියලා අරමුණ. හරියට ඇහෙන් දැකලා කණෙන් ඇහෙනකොට බලන්න ಜಾති දෙකක්. ඒක කොහොමද හේතු කරගන්නේ? ඇහෙන් විතරයි රූප පේන්නේ වර්ණ සටහන. ඇහෙන් ශබ්ද ඇහෙන්නේ. එන අනිවාර්යෙන් ෆ්ලිප් වීමක්. ෆ්ලිප් වෙනවා නම් එකකින් අනිත් එකට මාරු වෙනවා නම් පෙර නොතිබීමයි අරමුණ හටගන්නේ.
බැල නොතිබීමයි හටගන්න අපිටම පෙන්න්න දෙන්නේ. පිට ඇහැ කන ඔක්කෝ මර හදවත්තු රූපය විසින් කරන්නේ උඹ ඉන්නවාමයි කියලා මේ ලෝකයේ නිත්‍ය ස්වභාවයකින් නිත්‍ය සංඥායාවනවා. බුදුහන්දුර ඕකටන මහනෙමි ඇස අනිත්‍යද රූපය අනිත්‍යද කියලා අහන්නේ. අහන්නේ මේක තිබ්බොත් බලන්න කොයි හරි තැනකින් ෆ්ලිප් වෙලා ආන්නේ ඇහෙන් පේලා කනෙන් ඇහෙන අරමුණු දෙක දෙකක් දෙකක් එවන්නේ ප්‍රක්ෂේපණය කළා ඉන්ද්‍රියන් දෙකකට. පෙර නොතිබීම තමයි හටගන්න ඕනේ. ඇහැ තියලා කනට ෆ්ලිප් වෙන තැනක් තියෙනවා. හොඳට හිතන්න නුවණි. අපිට ඒක පෙන්වන්නේ පෙර නොතිබී හට පෙන්වන්නේ කවුද? ප්‍රඥාව. පෙර නොතිබී හටගන්නේ හේතු ඇතිකල්ලි පවතින්නේ. හේතු නැති වෙනකොට නැති වෙන්නේ. කියන්නේ අර ෆ්ලිප් වෙන තැන. එතන දාගත්තොත් අඩේ මෙහෙමමයි වෙන්නේ. හැබැයි අපි ඇහැ පේනවා කන පේනවා කියලා වේගවත් ලෙස අපිව විඥානපච්චා නාම රූප විඥානපච්චා නාම රූප කියලා පටිසම්පාදේ කල්කොලම හංගනවා. දකින්න දැක්මක් තියෙනවනේ. කොහින්ද දකින්නේ? ප්‍රඥාවෙන් අවබෝධයෙන් ලබන්නේ. ඇත්ත අරු කරන්නේ විපාක විඥානේ. විඥානය කියන්නේ විපාක විඥානයක්. උ කරන්නේ විපාක විඥානේ. ආහාර රූපේ කියන්නේ ආහාරේ විපාක ආහාරේ, කබලිකාර ආහාරේ, මනෝ සංචේතන ආහාරේ. ආහාර ස්වභාවයකින් කරන්නේ විඥානයක් පවත්වන බව. විඥානේ පවතා විඥානේ දේ නාම රූප දීපා. නාම රූපේ කියලා කියනකොට ඉස්සල්ලාම හොයාගන්නේ හදවත් රූපය. නාම රූප කියනකොට හදවත් රූපේ හොයාගෙන යනවා. නැත්තම් විඥානේ පෝෂණය වෙන්නේ නැහැ. තක්කාල හදවත් රූපේ හොයාගෙන ගිය ගමන් හදවත් රූපෙන් තමයි ඇහැ කියලා පෙන්වන්නේ. හදවත් රූපෙන් තමයි කන කියලා පෙන්වන්නේ. බලන්න අනිත්‍යයි. ඇතුලේ පටිච්චසමුප්පාදයේ දුක දාන්නේ මම. විඥාන පත්‍ය නාම රූප කියලා පෙන්වනකොට ආයතන ටික හදලා දුක් ගාලා ඇහැ කියලා. කවුද ඒ හොරා කරන්නේ? ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය. ජීවිත ඉන්ද්‍රිය රූපය, හදවත් රූපය. ඔයා කියලා පෙන්නනවා. ලයිට් එකක් ගන්නවා රෑට අර නටන තැන මං කිව්ව උදාහරණ. කොළපාට ලයිට් එකක් ගන්නවා. ඇහැ තියෙනවනේ. ඇහැ කොළපාට මාර විදියට පේනවා කොළපාට ලයිට්. මේ පට පෙනෙනවා ඔක්කොම කියලා ලෝකේ හදා ගන්නවා. අනට එනවා. අන්න එතනදී අපිට හිතන්න දෙයක් තියෙනවා. ඒ ඇහින් අරමුණ කනේ අරමුණ වෙනකොටම පෙර නොතිබී තමයි හටගන්නේ. තිබුණේ නෑනේ ඇහැට පෙනේ. ඔව තමයි අනිදස්සන සප්ප්‍රතිග අප්‍රතිග කිය කිය ධර්මයේ ගැඹුරු වචන දාලා විස්තර කරනවා. මම ඔබට කිව්වේ ඒකයි. මේ බුද්ධ දේශනාව ලෝකේ ඇහින්නේ නැහැ මේ වෙනකොට. මේක විග්‍රහ කරගන්න කෙනෙක් ලෝකේ නැහැ මේ වෙනකොට. මා පහළ වුණේ හේතුවක් ඇතුව. මා පහළ වෙච්ච කෙනෙක් ඇටියට මම මුලදී කිව්ව කයිවාරෝ මට විද්‍යා දැනුම කියන සෑහෙන ප්‍රමාණයකින් මට ශාරීරික ස්වභාවය විස්තර කරන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දේශනා කර අෂ්ට විද්‍යාවෙන් සෑහෙන ප්‍රමාණයක් මට ගැටගහ ගන්න පුළුවන්. ඔබ ප්‍රශ්නයක් අහුවොත් මට උත්තරයක් දෙන්න පුළුවන්. මට උත්තරයක් දෙන්න පුළුවන් ධර්මයේ සෑහෙන ගැඹුරු ඥානයක් තියෙනවනේ. මේ විදිහට ධර්මයේ දේශනා කරන්න නැත්නම් ඔබ හිතා ගන්නවා මම කිව්වේ මේ මොහොතේ අභිධර්ම පිටක දිනව පොත් දිනව මේ දහම ඇහෙන්නේ නැහැ ලෝකෙට. මේ දහම කොහෙවත් ඇහිලා තියෙනවා නම් මට ඇවිල්ලා කියන්න. හැමදෙනාම කියන්නේ ආදවත් රූපය අනිත්‍යයිනේ අනිත්‍යයිනේ අනිත්‍ය නිත්‍යකීකේ කියාට ගැඹුරු වූ විග්‍රහයක් අභිධර්මයේ තුලින් මේක ඇත්තටම ජීවිතය තුළ කොහොමද වෙන්නේ, කොහොමද ආයතන නිරෝධ වෙන්නේ කියලා විස්තර කරන්න බැහැ කට්ටියට. ප්‍රායෝගිකව විස්තර කරන්න බැහැ. එහෙමයි මේ ලෝකෙ. එහෙම දහමක් ඇහුනේ නැහැ. ඒක නිසා අභිධර්මයේ බොරු වුණා. අභිධර්මයේ නැතුව සූත්‍ර වලින් ඔබට අවබෝධයක් ලබන්න පුළුවන්. හිතන්න එපා ජීවිතේට බන් කියන්න පුළුවන් කියලා. බණ කියන ලේසි. අභිධර්මයේ හොඳට තීක්ෂණ ඥානයකින් සියලු විද්‍යාවන් වලට දාගන්න හැකියාවක් ආපු කෙනෙකුට විතරයි මේ ලෝකීය ධර්මයේ දේශනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සියලු විද්‍යාව දන්නවා. උන්වහන්සේ පරිපූර්ණයි. යම් කිසි තැනක ඉන්න බැරි නම් ඌට මේ බුද්ධ දේශනාව කරන්න බැහැ, දේශනා කරන්න බැහැ. ඒක නිසා ඕනම ස්වාමීන් මම දන්නවා එයා අභිධර්මයේ දන්නවද නැද්ද. එයා මේ සියලු විද්‍යාවන් වලින් ප්‍රශ්නයක් ඇහුවොත් අභිධර්මයේ ගලපලා උත්තර දෙන්න පුළුවන් ද කියලා දන්නවා. ඒක නිසා ආම්දුරුගොල්ල බණ කියන්න දන්නේ නැහැ. මම ඒක දන්නවා. ඒකින්ද මම ලෝකයට සිංහන අද කරනවා මේ වෙලාවෙ. මේ දහම ඇහෙන්නේ නැහැ ඔබට කොහෙවත්. මේ දහම ඇහෙන්නේ නැහැ. මේ දහම යට ගියා. මේ වටිනා දහම යට ගියා. ඒක නිසා අභිධර්මයේ නැමැති දේශනාව යට ගියා. තරුණ දුවල පුතාලට මේක උපකාර වෙනවා. අනිත්‍ය සංඥාව කියන ස්වභාවය
නිත්‍ය සංඥාව එන්නෙම අතරින් තමයි එන්නේ. එක තැනයි. ඔබ අල්ලන්න ඕන එක තැනයි. ඔබ මේ එක තැනකට අල්ලන්න දෙන්නේ නැහැ. මේක ගැඹුරු ඥාණයෙන් අල්ලන්න දෙන්නේ නැහැ. අනිත්‍ය සංඥාව දකින්න දෙන්නේ නැහැ. එක තැනයි. කඩකඩ පෙන්නලා අපි ගියාට ඒ ක්‍රමයේ වැරදි ඈ. අනිත්‍ය කිව්වට ඇත්තටම ඈ කොහොමද ගොඩ නැගෙන්නේ හදවත් රූපය හරහා. ඈ කියලා පෙන්නන්නේ මම කොයි වෙලාවෙත් ඉස්සර දාලා තියෙනවා ඇහින් පේන්නේ නැහැ කියලා. ඇත්තටම පේන්නේ හදවත් රූපය ඇතුළු කරමින් ලබන අරමුණක. ඇහින් පේන්නේ නැහැ කවදාවත්. ඌ ගොඩ නගාගෙන ඉන්නවා ජීවිතේන්ද්‍රිය සහ ජීවිතේන්ද්‍රිය චෛතසිකයෙන් භවය අරගෙන යන්නේ. ඒක තමයි බමුණ දාලා තියෙන සියලුම කර්මයේ තියෙන ජීවිතේන්ද්‍රිය චෛතසිකය ඇතුලේ. ජීවිතේන්ද්‍රිය පහව ගියා නම් එයා අපි මැරුණා කියලා කියනවා. ඒව හරි. මැරුණාට ජීවිතේන්ද්‍රිය හටගන්නේ කොහොමද? මේ හදවත්තු රූපය පිළිබඳ ගැඹුරු දේශනාව අනිත්‍ය සංඥාව ඔස්සේ අපිට වැරදි කියනවා. ඉතින් අපි හැමදෙස්සෙම හිතුවේ ඇහෙන් රූප පේනවා, ඇහෙන් පේන තැනින් තමයි අපි අල්ලන්න බලන්නේ අනිත්‍ය කියලා. ඌ ලේසි නෑ වැඩි කරන්නේ. අපි බලන්නේ ඇහැ අනිත්‍ය කියලා. ඇයි ඇහැ අනිත්‍ය වෙන්නේ? මොකද්ද මේ අනිත්‍ය කියන්නේ? දැන් විග්‍රහයෙන් ඔබට තේරෙනවා අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා. එක තැනයි. අනිත්‍ය සංඥාව එක තැනයි එන්නේ. ඒ අනිත්‍ය සංඥාව මේ ගැඹුරු ආකාරයට ඔබ ක්ෂණිකව තේරුම් ගත්තොත් මේක විය හැකි, මේකයි මම කරන වැරද්ද. ඔබ අවබෝධයකට පත් වෙනවා. ගහක් යටට ගිහින් ශුන්‍යාකාරයකට ගිහින් බුදුහාමුදුරුවෝ ඕක තමයි කරන්න කිව්වේ. අපේ බමුණු කරේ ඇස් වහගෙන බමුණු ක්‍රමයේ කරන්නේ. මේ ත්‍රිපිටකයේ සහ බුද්ධ දේශනාව බමුණෝ ආක්‍රමණය කරලා තියෙනවා. බමුණෝ ආක්‍රමණය කරලා. කවුද? කර්මවාදී බමුණෝ. භාවනා බුදුහාමුදුරුව භාවනා කිව්වේ මේකයි. බුදුහාමුදුරුව භාවනාව කිව්වේ මේකයි. ඉන්ද්‍රිය භාවනාව කිව්වේ මේකයි. මේ අවබෝධයේ අභිධර්ම දේශනාව තුළින් ලබා ගන්න පුළුවන්. ඕනම තරුණ කෙනෙකුට මම කියන කතාව තේරෙනවා. නিত্য සංඥාව කියන දේ ගොඩනගාගෙන අපිට තියෙන තණ්හාව නිසාමයි. නিত্য සංඥාව මේකම කියන්නේ ලෞකික පැත්ත. අනිත්‍ය සංඥාව කියන්නේ ගැඹුරු වූ ප්‍රඥාවකින් දකින කොයි පැත්තකින්වත් ඇලීමක් ඇති කරලා තණ්හාව ඇති කරලා අවිද්‍යාවක් ඇති කරලා සැකයක් ඇති කරන්න බැරි වෙන අනිත්‍ය සංඥාව. ඒක හරියටම අල්ලගත්තොත් ඔබ පළවෙනි පාරට සෝතාපන්න වෙනවා. හරිම ලීසි. මේක තියෙනවා. මේකෙන් තමයි කඩන්නේ. කරපු පින් කරපු පව සංස්කාර මුකුත් කරන්නේ වැඩක් නෑ. ඒව හිතන්න එපා. මේ මොහොතේ මේ ලොජික් එක තේරුණා නම් මේක කොහොමද වැඩ කරන්නේ? කොහොමද අනිත්‍ය සංඥාව ගොඩ නැගෙන්නේ? කොහොමද අපි මේක නিত্য සංඥාවක් කරගෙන ඉන්නේ? බලන්න කීප තැනකින් මේක බ්‍රේක් කරන්න ඕනේ. කීප විදියකට හිතලා නැත්නම් එක තැනකට සැකයක් ඇති වෙනවා. ඒකට කිව්වා අවිද්‍යාව කියලා. ඊට පස්සේ දුක කෙලවර කරන විදිය නিত্য ස්වභාවයේ ඇතුළේම තියෙනවා දුක කියන දේ. දුක පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. අනිත්‍ය සංඥාව ගොඩ නැගිලා දැක්මකට ගිය ගමන් දුක පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. ඒක නිසා දුක ගැන හිතන්න එපා. සැප ගැන හිතන්නත් එපා. හිතන්න එපා. මෙතන මේ ලොජික් එකක් තියෙන එක මේ තර්කානුකූලව හිතන්න. තර්කානුකූලව හිතලා ඒක කඩා ගන්න. එතකොට එහෙම කඩා ගත්තාම එයාට වර්තමානයේම සම්මාදිට්ඨිය වෙනවා. සෝතාපන්න වෙනවා. මරණ තැන් කීපයකදී මේ හඳපටවල ඔබ එකතු කරගෙන එක විදියකට ගොඩගත්තේ නැත්නම් එක පැත්තකින් ඇති වෙනවා මතකය. ඇහැට මතකයේ තිබ්බත් බෑ අනිත්‍ය සංඥාවට යන්න. කනට මතකයක් තිබ්බත් බෑ. ඔක්කොම ටික එකතු කළා. සම්පූර්ණ දේ වර්තමානයි කියලා ගන්න ඕනේ. නැත්නම් වර්තමානයේමයි ජීවිතය කියලා මේ මොහොතේම හේතුඵල ධමයක් කියන තැනට බලන්න එන්න සැහෙන අමාරුයි. නැත්තම් ඌ ආයෙ ජීවිතේන්ද්‍රී චෛතසිකේ කරන්නේ සංසාරයට විසි කරනවා. ආයෙ සසරට විසි කරනවා. මේ මොහොතේ උඹට තේරෙන්නේ ඔබ මතකේ උස්සන් යනවා අම්මා උස්සන් යනවා තාත්තා උස්සන් යනවා කොයි හරි තැනක අනුසයයෙන් ඔය චූටි ඇලිමත් තිබුණා උන් සංසාරයට විසි කරනවා. බමුණා හිතන්නේ ධ්‍යාන වඩලා අරූප ලෝකේ මම නිවන් දැකලා වගේ. අම්මට උඩ ওই විදිහට අහනවා මේ පොට්ටපාද සූත්‍රය. පොට්ටපාද නෑ ඔබ නිවන් දැකලා ඔබ විසි වෙනවා නේ මතත් සංසාරෙට. ඔබ හිතන් ඉන්නේ ඔබ කල්ප ගණන් හිටිය නම් ඔබ මේ නිවන් දැකලා වගේ ඔබේ සාහනයක් උඹට ඔය තියෙන්නේ නෑ. ඔබ විසි වෙනවා. මෙන්න මේ හේතු නිසා විසි වෙන්නේ. ඇයි? ඔබට හරියට අනිත්‍ය සංඥාව තේරෙන්නේ නෑ. ඔබට විඥානයේ සතුට බැති යන්තම් ඇලිලා ඉන්නවා ඒක ඇතුලේ. සැප නිඳවීමේ සැප. ධම්ම ධාතුව තුළින් උස්සගෙන යනවා. ධම්ම ධාතුව පෝට්‍රේට් කරනවා. ඒ කියන්නේ දැන් පෝටබිලිටි පරිගණක වචනයක්. පෝටබිලිටි බලන්න අෂ්ටවිද්‍යාවම දැනගන්න ඕනේ බණ කියන්න. පෝටබිලිටි ඒ කියන්නේ අපි පෝටබල් කරන්නේ. ඔය CPU කියන්නේ කම්පියුටරේ
CPU කියන්නේ බ්‍රේන් එක විදියට හදන ස්වභාවිකින් හදපු දෙයක් ඒව ඒගොල්ලෝ මේක යම් යම් විදියට මේක අයිතන පෝටබිල් දෙයක් කියන්නේ ඇත්තටම පෝටබල් අපි software upgrade කරන ඕන එක version එකකින් අනිත් version එකේ වගේ දෙයක් වෙන්නේ මන ධාතුව මන ධාතුව කියලා එකම හදවත් රූපයේ මුලාව තියෙන්නේ මන ධාතුව මනෝ විඥාන ධාතුව කියලා විඥාන කියලා විස්තර කරන කැටගරයිස් කරලා අපිට පෙන්වලා තියෙන්නේ ඔක්කොම වැඩේ කරන්නේ හදවත් රූපය හරහා වෙන්නේ අරු කරන්නේ හදවත් රූපේ తాවකාලිකව යට කරලා තණ්හාව යට කරලා මන ධාතුව කියන අර විපාක විඳවන කොටස තියෙන්නේ බලන්න විපාක විඳවන කොටස අපි කියමු ඇහෙන් රූපයක් වෙන චක්කු විඤ්ඤාණ සම්පටිච්ඡන සම්තිරණ වෝතපන එන තැනට විපාක විඳවන්නයි අපි ඉපදිලා තියෙන්නේ මොනවද වේදනාවනි සතුටින් විඳවන ඒක තමයි බමුණ අරූප දහණය ඥානයක දක්වා ඒක අරගෙන යන්නේ ඌ ඒක ගෙනිනවා පෝටබල් ඌ අරගෙන යනවා ඒ කොටස ඌ හිතනවා සිත නැති වෙලා වගේ තණ්හාව නැති කරන්නක් ස්වභාවයකින් යන්නේ ඒ කියන්නේ ඌ මන ධාතුව මනෝ විඥාන ධාතුව කියන අනිත් කොටස් දෙකකින් එන්නේ චිත්ත වීතිය ඇතුලේ. ඌ අර කරංගින් කියනවා මට දැන් තණ්හාව නෑ. මම සැප විඳිනවා කියලා. බුදුහාඳුරු කියනවා ඌක වැරදි. දැන් මේ අභිධර්මයෙන් කොහොමයි ඒක විස්තර කරන්නේ? උඹ ඕක දන්නේ නෑ. උඹ ආයේ අර ජීවිතේන්ද්‍ර රූපය ඇතුලේ උඹගේ තියෙනවා මතකයේ දියලා. උඹ ආයේ මේ ලෝකෙට ඇවිල්ලා තමයි අර කියන්නේ මං අරම හිටියා මෙහෙම හිටියා මහා බ්‍රහ්මයා ළඟ හිටියා මහා බ්‍රහ්මයා ළඟද තොට තියෙන්නේ මතකය. තෝ එදා මේක යථාර්ථයේ වර්තමානයේ සතර සතිපට්ඨානයේ ප්‍රගුණ කළ මධ්‍යම ප්‍රතිපදාවෙන් දුන්නා තෝ අවබෝධයක් ලැබුණේ නෑ අනිත්‍ය සංඥාව. උඹට නිත්‍ය සංඥාවක් අරන් ගින් තමයි අර උඹ ගිහින් අරූප ලෝකයේ සතුට වින්දේ නිත්‍යයි කියලා. උඹෙන් ඉන්න නිවන් දකලා නෑ කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් අපේ හාමුදුරුවෝ සින්දු කියනවා දැක්ක ඒකත් පොඩ්ඩක් කියලාම දාමු. හාමුදුරුවෝ සින්දු කියන සාමාන්‍ය ටීවී එක බලන්න ඇතින ඇසින් රූපන බැලිය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වද එහෙම කිව්වද ටීවී එක බලන්න ලස්සන දේවල් බලන්න ලස්සන දැන් බලන්න සතුට ඇති වෙන්න අප්පුඩි ගන්න සින්දුවක් කියන බුදුහාමුදුරුවෝ සින්දු කියන බුදුහාමුදුරුවෝ ලස්සන වීණා වාදන සතුටයි කියන වීණාවක් හරි මොකක් හරි දැන් ගහන්න පුළුවන් වුණොත් උන්වහන්සේ ගහනවා ගීටාර් ගහන්න ඕන නම් බුදුහාමුදුරුවෝ ගහනවා. බය වෙන්න එපා මේවා නොඇසිච්ච දහමක් මේවා කියන්න බෑ මිනිසුන්ට හාමුදුරුවෝ කියන්න බෑ බයයි. ඉතින් පිට කවරි සින්දුවක් හාමුදුරුවෝ කියනවා මිනිස්සු හාමුදුරුවන්ට බයිනෝතෝ බමුණු මත තියෙන්නේ හාමුදුරුවන සින්දු කියන්න බැරි බුදු හාමුදුරුවන සින්දු කියන්න බැරි පුළුවන්. ඇයි බුදු හාමුදුරුවන් සින්දු නොකියන්නේ? සතුට නැති නිසා. බුදු හාමුදුරුවෝ මාර විදිහට සතුට වෙනවා සින්දු කියලා. දැන් සින්දුවක් කියනකොට රසවත් කියනවා කෙනෙක්. බුදුහාමුදුරුවෝ කිව්වා නෑ නෑ මං සින්දු කියන්නේ නැහැ මම බුද්ධ. නිකන් මිනිහෙක් හිතනවා යකෝ මම මේ කියන සින්දුව මට මාර ත්‍රිල් එකක් තියෙනවා හරි සතුටක් තියෙනවා ඒ අදහස තුළ. ඇයි බුදුහාමුදුරුවෝ ඔක කියන්න බෑ කියන්නේ? කටගොළු වෙලාද? බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨිය වෙනුවෙන් ඕක තේරුම් අරගෙන මේ ලෝකයේ රසවත් දේවල් තියෙනවා සතුට කියන දේවල් තියෙනවා ඒ සතුට උන්වහන්සේ විඳවන ප්‍රඥාවයි ඉන්ද්‍රිය ස්වභාවයයි. එතකොට ඇහින් රූප බලන්න එපා කිව්වද නැහැ? ආ කණේ සද්දහන්න එපා කිව්වද නැහැ? සින්දුහන්න එපා කිව්වද බුදුහාමුදුරුවෝ? එහෙම කිව්වේ නැහැ. කවුද එහෙම කිව්වේ? බමුණා. ඇයි? ඇහින් රූප බැලුවොත් තණ්හාව වැඩි වෙනවා. බමුණගේ ක්‍රමයට. බුදුහාමුදුරුවෝ කිව්වොත් ඇහින් රූප බැලුවොත් තණ්හාව අවබෝධ කරන්න පුළුවන්. ඒකින් දැස් වහන්න එපා. තණ්හාව අවබෝධ කළා ඇහින් ලස්සන රූප බලලා ප්‍රඥාවන්ත වෙන්න. ඇහැ ඉන්ද්‍රිය කරගෙන ඊට පස්සේ ඔබට මාන ලස්සන රූප පේනවා. පෙනෙන එකට වැඩිය ගොඩක් ලස්සනට පේනවා. සින්දුව කියන මිනිස්සු අනිත් මිනිස්සු කියනවට වැඩිය ලස්සනට කියන්නත් පුළුවන්. ලස්සනට කියනවා පුළුවා කියලා තීරණය කරන අහගෙන ඉන්නේ. ඒක වෙනම කතාවක්. ඒකේ අදහස අර්ථවත් ස්වභාවය හරියට රස වින්දනයක් ලැබෙනවා බුදුහාමුදුරුවන්ට. උපරිමයි ඒ සින්දු. කවුරු හරි කිව්වොත් එනවා සින්දු කියන්නේ බාගිතුනා සින්දු කියන්නේ. වීණා වාදන අහන ලස්සනයි කියනවා. දැන් එහෙම ලස්සනයි කිව්වොත් ලස්සන ඔයා හරියට ලස්සනට නැටුවා. එහෙන් බලලා සතුට වෙනවා. බමුණ කිව්වයි පාකේ. හාමුදුරුවෝ විදිහට මහන්නේ. ඉතින් අර හාමුදුරු කෙනෙක් සින්දුවක් කියනවා මාත් රස වින්ද. හාමුදුරුවෝ සින්දු කියන්නේ බැරි සින්දු කියන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. සින්දු කියන්න එපා කියලා කියනවා. කටේ වචන පාවිච්චි කරන්න එපා කිව්වද? ඇස් වහන්න කිව්වද බුදුහාමුදුරේ එහෙම කිව්වේ. ලෝකේ ලස්සන දේවල් විඳවන්න කියලා කිව්වා ඇලෙන්න එපා කව උපාදාන කරන්න එපා කිව්වා. එහෙම කරුත් නැවතුණු ලැබියාමින් දුක ඇති වෙයි කිව්ව මේ වචන ටික තේරෙනවද? එකට එකතු කරලා ගල්පගන්න. ඒක නිසා මේ බුද්ධ දේශනාව විකෘති කරලා තිනු අපේ කට්ටිය. හාමුදුරුවෝ කියන්නේ බමුණු.
වැඩිපුරම මහානායක ලොක්කම බමුණු බමුණු වාදයේ තියෙන කර්ම විපාකයට කොටු වෙච්චියු. ඒකයි බුද්ධ දේශනාව යට ගියා. අභිධර්ම දේශනාව තුනින් සෑහෙන මම උත්සාහයක් ගත්තා මේ අනිත්‍ය සංඥාව කියන ස්වභාවය තේරුම් ගන්න. දීසි නෑ මේක කොච්චර හඳපට ගෙව්වත් දවස් ගණන් කතා කරත් ඔබට ග්‍රහණය කරගන්නත් අපහසුයි. නමුත් මේක තැන් තැන් වලට ගිහින් අහලා එකතු කරගෙන එක සංඥාවකට ගන්න අනිත්‍ය සංඥාව කියලා. නැත්තම් ඒක තැනකට ගන්න බැරි නම් නිත්‍ය ස්වභාවයක් දාලා ඌ කඩනවා ඒ දැක්ම. අපහසුයි ඒකයි. ඒක එක සිතක සම්මාදිට්ඨි වෙනවා, ආරෂ්ඨාංගික මාර්ගයේ එක සිතක පහළ වෙනවා කියන්නේත් ඕක තමයි. අනිත්‍ය සංඥාව අල්ල ගන්න ඕනේ එක තැනකින්. කොහෙටවත් බර වෙන්න දෙන්න බෑ. කෙනින්ම දැක්මකට යන්න ඕනේ. බර වෙන්න තමයි අපිව ගොඩනගලා තියෙන්නේ. කියන අපිව එකින් බැහැරට අදින්න. නිත්‍ය සංඥාවම තමයි අද මේක කරන්නේ. හදවත්තු රූපය. හදවත්තු රූපය ඇතුලෙන් ප්‍රක්ෂේපණය කරන ගොඩනැගෙන විදිය නැවත පැත්තකට වෙලා හිතන්න. ඌ ඒක ගොඩනැගෙන විදියත් හදලා තියෙන චිත්ත වීතිය තුල ගැප් එකක් එන විදියට. ඒ කියන්නේ බලන චිත්ත වීතිය තුල සිත් පෙළකටන යන්නේ. ඒක රටාවක් පෙන්වන්නේ අපිට තේරුම් ගන්න මෙන්න මෙහිමයි හැදෙන්නේ. මේක නිසා උඹට මතකයක් ගොඩනගනවා. දිවට එනකොටම දිවේ රසය, රසේ විඥාන සංඥාව උඹට ඒක ඇතුළේම පෙන්නවා දිගටම කියලා විපාක කරලා උඹට නැවත කරකවල දෙනවා. විඥානේ තදාලම්බන තැනකින් උඹට රස විඳින්න දේවල් තියනවා කියලා. තියනවා වින්දා එදා වුණා කියන ස්වභාවය එනකොට වර්තමානයට ගේන්න දෙන්නේ නැහැ. වර්තමානියමයි කියලා ගැඹුරින් කල්පනා කරොත් හොඳට නුවණින් විමසුවොත් අනිත්‍ය සංඥාව ගොඩනගා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.